ඇබොන් කෙපිලි ගන්න ඔගුල සිලුම දෙනාම සිSC ඩේලි YouTube channel එකට. ඔගුල දන්නව ඇත්තටම දැන් මම ඩේලි වීඩියෝස් ගේන්නේ මේ සිSC ඩේලි YouTube channel එක හරහා. ඒ නිසා ඔගොල්ලෝ ඉන්වෙස්ටර් තින්ක් channel එක වගේම මේක subscribe කරලා තියාගන්න. ඒතර මේකේ ඉඳන් තමා ගිය සතියෙන් නම් මම ඇත්තටම ඩේලි ස්ටොක් ප්‍රයිස් මූවමන්ට් එක සහ ඩේලි ස්ටොක් මාකට් එකේ සිදුවෙච්ච සිදුවීම් ඔක්කොම දාන්නේ මෙන්න මේ YouTube channel එක හරහා. ඒ නිසා ඒක subscribe කරලා තියාගන්න. හරි අපි බලමු අද දවසේ ස්ටොක් මාකට් එකේ මොකද සිද්ධ වුනේ සහ විශේෂයෙන්ම මේ සතියේ 17 ඉඳන් 21 වෙනකන් ගෙවුණු ට්‍රේඩින් දවස් 5ේදී සිදුවෙච්ච සිදුවීම් මොනවද කියලා. ඒතකොට ඔයගලන්ට පේනවා දැන් මේක මේවල පල්ලෙහාට කඩා වැටීමත් එක්ක එතන ඉඳන් දිගටම ඔයගලන්ට පේනවා දැන් ඉන්ක්‍රීසින් ට්‍රෙන්ඩ් එක තමයි යන්නේ. විශේෂයෙන්ම මේ ඡන්ද ප්‍රතිඵල වලින් පස්සේ සෑහෙන ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරා කියලා ඔයගලන්ට පේනවා මේ SPI ඉන්ඩෙක්ස් එක chart එක බලුවයින් පස්සේ. ඒතකොට දැන් 21 වෙනිද වෙනකොට SPI index එක 5383 තමයි රෙකෝඩ් උනේ. ඒ වගේම මේක 100.41 increase එකක් ඊයේ දිනට සාපේක්ෂව. ඒ වගේම ඔයගලන්ට පේනවා year to date drop එක 111.6 වෙනකන් අඩු වෙලා තිනවා. මොකද දිගටම මේ සතිය පුරාවටම මාකට් එක අප් වීමත් එක්ක. ඒක අපිට පැහැදිලිවම කියන්න පුළුවන් දැන් increasing trend එක තමයි තියෙන්නේ. මොකද මේ තියෙන positive environment එක සහ politically stable තත්ත්වයක් පෙන්නුම් කරන නිසා ෂෙයා මාකට් එක තවත් ඉස්සරහට අප් වෙයි කියන එක්ස්පෙක්ටේෂන් එක අපිට තියාගන්න පුළුවන්. හරි දැන් මේ ඔයගලන්ට පෙන්වලා තියෙන්නේ අන්තිම දවස් 7 කොහොමද SPI එක මූවමන්ට් එක සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඔයගලන්ට පැහැදිලිවම පේනවා ඇති අගෝස්තු 17 ඉඳන් 21 වෙනකම් මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා. එතකොට 5251 පටන් ගත්තු ඉන්ඩෙක්ස් එක දැන් සතිය අවසානය වෙනකොට 5382 වෙනකම් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ පොයින්ට්ස් 130කින් පමණ වර්ධනය වෙලා තිනවා. ඒකත් එක්ක ඔයගොල්ලෝ දකින්නේ නැති මේ සතිය පුරාවටම සෑහෙන ලොකු ට්‍රේඩින් ටර්න් ඕවර් එකක් තිබ්බා. මේ ටර්න් ඕවර් එක ආසන්න වශයෙන් ඇවරේජ් ගත්තම මුළු සතියේම 2 බිලියන් ඉක්මවපු ඇවරේජ් ටර්න් ඕවර් එකක් අපිට බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම 19 වෙනිදා, ඒ කියන්නේ බදාදා, මේක 3.8 බිලියන් දක්වාම වැඩි වුණා. සෑහෙන ලොකු ටර්න් ඕවර් එකක් සිද්ධ වුණා. ඒ වගේම අනිත් විශේෂත්වය තමයි මේ සතියේදී මාකට් එකේ RSI එක 70 පෙන්නුවා. 70 පන්නලා 75 76 දක්වා දැන් වර්ධනය වෙලා තිනවා. එතකොට ඇත්තටම පේනවා ඇති දැන් මේක ඕවර් බෝට් පොසිෂන් එකක තමයි අපිට හිතන්න වෙන්නේ මාකට් එකේ ඕවරෝල් බැලුවම. ඒ නිසාම මේකේ SPI ඉන්ඩෙක්ස් එක සහ S&P/L20 ඉන්ඩෙක්ස් එක දෙකම සීක්‍රෙන් ඉහළ යන බවක් පේනවා. මොකද මේ සාමාන්‍ය ඕවර් බෝට් කන්ඩිෂන් එකකදී ඉන්ඩිසස් ඔක්කොම අප් වෙනවා. නමුත් එතන තියෙන ප්‍රශ්නේ තමයි අපි දන්නේ නැහැ කොයි මොහොතේදී ආයි පල්ලෙහාට වැටෙන්න පුළුවන්ද කියන එක. ද ඕව බෝඩ් කියන්නේ ගොඩ දෙනෙක් වැඩි හරියක් බයි කරන්න පෙළඹෙනවා කියන එක. මොකද ඒක ඉතාම පැහැදිලි. දැන් මේ ඡන්දෙත් එක්ක ඒ ප්‍රතිඵලත් එක්ක මිනිස්සු විශ්වාස කරනවා මේක හොඳ අතර හැරෙයි කියලා තව ඉස්සරහට රට. ඒ නිසා ගොඩක් ඇක්ටිවිටීස් සිද්ධ වෙන බවක් පේනවා. ඒ නිසා තමයි අපි දැක්කේ මේ අවුරුද්දේ පළවෙනි පාරටම 3 බිලියන් ඉක්මවපු ටර්න් ඕවර් එකක් අපිට බලා ගන්න පුළුවන් උනේ අන්න ඒ නිසා තමයි. එතකොට 21 වෙනිදා SPI එකට වැඩිපුරම කන්ට්‍රිබියුට් කරලා තිබ්බේ ලයන් බ්‍රුවරි. ඒ වගේම ඔයගලන්ට බලා ගන්න පුළුවන් අනිත් කන්ට්‍රිබියුටර්ස්ලා කවුද කියලා. පොසිටිව් කන්ට්‍රිබියුටර් තමයි, ලොකම පොසිටිව් කන්ට්‍රිබියුටර් තමයි ලයන් බ්‍රුවරි. එතකොට ප්‍රයිස් එක ඩ්‍රොප් වීමෙන් නෙගටිව් කන්ට්‍රිබියුට් කරලා තියෙන්නේ නෙස්ලේ එක. ලයන් බ්‍රුවරි පොසිටිව් කන්ට්‍රිබියුටර් නිසා මම ඔයගලන්ට ලයන් බ්‍රුවරි වෙනම අරන් තියෙනවා. දැන් මේ තියෙන ලයන් බ්‍රුවරි වල ටෙක්නිකල් ඇනලිසිස් එක ඔයගලන්ට පේනది ලයන් බ්‍රුවරි කියන්නේ සාමාන්‍යයෙන් අර බැංකින් ස්ටොක්ස් වගේ ලොකු ලික්විඩිටි එකක් තියෙන ස්ටොක් එකක් නෙමෙයි. ඒකේ SPI chart එක බැලුවම ඔයගලන්ට පේනවා එච්චර ස්මූත් නෑ කියලා. ඒ කියන්නේ මේක ලොකුවට ට්‍රේඩින් සිද්ධ වෙන ස්ටොක් එකක් නෙමෙයි. නමුත් මේ ස්ටොක් එක තමයි අද දවසේ පොසිටිව් කන්ට්‍රිබියුටර් වෙලා දෙන highest positive contributor වෙලා දෙන. ඔයගලන්ට පේනවා ඇති මේක RSI එක ගත්තම මේක RSI එක 52 වගේ තියෙනවා. ඒ කියන්නේ average position එකක තියෙනවා. ඒ වගේම මේක තියෙන්නේ ඇත්තටම සෙලින් රෙකමෙන්ඩේෂන් එකක් තමයි මේකට දෙන්නේ. මොකද මේක රෙඩ් ලයින් එක බ්ලූ ලයින් එකට උඩින් තියෙන්නේ. හැබැයි මේක පොඩක් ටර්න් රවුන්ඩ් එකක් වේගෙන එන බව පේනවා. තාම බයි පැත්තට රෙකමෙන්ඩේෂන් එකක් නෙමෙයි මේක දැනට තියෙන්නේ. ටෙක්නිකල් ඇනලිසිස් එක දිහා බලමු. හරි අපි ඊළඟට S&P/L20 එකේ අන්තිම දවස් හතේ මූවමන්ට් එක දිහා බලමු. ඒකත් SPI එක වගේම සෑහෙන ලොකු growth එකක් පෙන්නුම් කරා. 123.7ක year to date drop එකක් තාමත් තියෙනවා. නමුත් ඒ year to date drop එක උගලන්ට පේනවා ඇති එන්න අඩු වෙනවා. මොකද මේ ඩේලි මේ ඉන්ඩිසස් දෙකම අරගන්න ගේන්ස් නිසා. එතකොට අද දවසේ එහෙම නැත්නම් 21 වෙනිදා
ආසන්න වශයෙන් 0.94ක ඩේලි ගේන් එකක් S&P SL20 එක පෙන්වුම් කරලා තියෙනවා. මේ දින ඉන්ඩිසස් සමරි එක උතුර මේ ඉන්ටර්නැෂනල් ඉන්ඩිසස් මම වෙනම පෙන්වලා තියෙනවා. අපි ශ්‍රී ලංකන් ඉන්ඩිසස් දෙක බැලුවොත් එහෙම උගලන්ට පේනවෙති මේ සතිය තුළත S&P SL20 එක 0.32කින් වර්ධනය වෙලා තියෙනවා. SPI එක 0.23කින් වර්ධනය වෙලා තියෙනවා. ඒ කියන්නේ ශීඝ්‍ර වර්ධනයක් කියන එක තමයි මෙතනින් ඉතාම පැහැදිලි වෙන්නේ. ඒ නිසාම තමයි මම කිව්වේ මාකට් එක ඕව බෝඩ් තත්යකට ඇවිල්ලා තියෙනවා පැහැදිලිවම. ඒ නිසා අපි බයි කරනකොට ටිකක් ප්‍රවේශමෙන් බයි කරන්න අවශ්‍ය වෙනවා. මොකද RSI එකත් දැන් 75-76 සීමාව ඉක්මවාගෙන යන නිසා. හැබැයි දැන් මේකේ තියෙන එකම පොසිටිව් තත්ය තමයි ස්ටේබල් ගවර්න්මන්ට් එකක් සහ ස්ටේබල් පොලිසිස් ඉස්සරහට ඇති වෙයි කියන ඒ එක්ස්පෙක්ටේෂන් එකත් එක්ක තමයි මේ මාකට් එක සාමාන්‍යයෙන් මේ විදිහට වැඩි වේගකින් වර්ධනය වෙන්නේ. ඒ නිසාම ඔයගොල්ලන්ට පේනවා ඇති පර්ෆෝම් කරපු කම්පනීස් ඉතා ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව ඔයගොල්ලන්ට පේනවා ඇති. විශේෂයෙන්ම NDB එක වගේ මම ඔයගොල්ලන්ට මේක ඉන්වෙස්ටර් තින්ක් YouTube channel එකේදීත් පෙන්වුවා වෙනම බැංකින් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ලීඩින් බැංක්ස් අයක් කරගෙන ඒගොල්ලන්ගේ පර්ෆෝමන්ස් කොහොමද ක්වාටර් 2 එකේ තිබ්බේ කියලා. එතකොට NDB තමයි අපි සිලෙක්ට් කරගත්තු බැංක්ස් වලින් NII ලෙවල් එකෙන් හොඳ පර්ෆෝමන්ස් එකක් තිබ්බේ. ඒ කියන්නේ කෝ බැංකේ බිස්නස් එකෙන් හොඳ පර්ෆෝමන්ස් එකක් තිබ්බේ. ඒත් එක්කම ඔයගොල්ලන්ට පේනවා ඇති NDB එකට ඒ ස්ටොක් එකට ආපු ඉල්ලුම කොච්චර ඉහළ ඉල්ලුමක්ද කියලා මේ දවස් ටිකේ. හරි AWPR සහ AWDR ගැප් එක ගන්න ඔයගොල්ලෝ දැන් මේනකට දන්නවා. මේක ගැන සමහරුන්ගේ ප්‍රශ්න තිබ්බා කොහොමද මේක හැදෙන්නේ. මේ පිළිබඳව ඇත්තරම් මම ඩීටේල් වීඩියෝ එකක් කරා ඉන්වෙස්ටර් තින්ක් channel එකේ තින් මාජින්ස් කියලා ඔයගොල්ලෝ ඒක බලන්න. ඒකට මේකේ මම කියන්න අදහස් කරන්නේ මේ ගැප් එක අඩුවීමත් එක්ක බැංකුවලට සහ මූල්‍ය ආයතන වලට ඒගොල්ලන්ගේ කෝ බිස්නස් එකෙන් ජෙනරේට් කරගන්න තියෙන ඉන්කම් එක පුළුවන් තරම් අඩු වෙලා තියෙන බව තමයි. ඒ ගැප් එක අඩුවීමත් එක්ක ඒගොල්ලන්ගේ තියෙන ඉන්කම් ලෙවල්ස් එහෙම නැත්නම් කෝ බැංකේ බිස්නස් එකෙන් එන ඉන්කම් එක අඩු වෙනවයි කියන එක තමයි මෙතනින් අදහස. ඒ වගේම මෙතන පෙන්වලා තියෙනවා අගෝස්තු 21 වෙනිදා ඒ කියන්නේ සිකුරාදා highest performing stock එක වෙලා තියෙන NDB එක. එතකොට දැන් ඔයගොල්ලෝ ඒකට හේතු දන්නවා. ඒ වගේ පල්ලෙහාට වාගෙන බලන්න පුළුවන් කොහොමද බැංකුවල පර්ෆෝමන්ස් එක කියලා. NDB එක ඔයගොල්ලෝ දකින්න ඇති මේ සතියේ දිගටම වගේ මේ top එකේම තිබ්බ stock එකක් වුණා. විශේෂයෙන්ම මේ ඒගොල්ලන්ගේ quarter 2 financials publish කිරීමත් එක්ක NDB එක එතකොට සිකුරාදා විතරක් 105.45ක gain එකක් කරන් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වගේ massive gains එන්නේ ඉන්ඩස්ට්‍රි එකේ සාපේක්ෂව අනිත් බැංක් වලට සාපේක්ෂව ඒගොල්ලන්ගේ බැංකින් බිස්නස් එකේ කෝ බැංකින් හරියට කරගෙන තියෙන නිසා බව ඔයගොල්ලන්ට පැහැදිලි පේනවා ඇති. ඒ වගේම high dividend deal තියෙන stocks උත් මම වෙනම පෙන්නන බව ඔයගොල්ලෝ දන්නවා. ඒකට ඒකෙත් NDB එක උඩින්ම තියෙනවා. ඊළඟට Chevron තියෙනවා. යාදි වශයෙන් ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන්. ඒ වගේම මේක තමයි market RSI එකයි SPI එකයි අපි compare කරලා තියෙනවා. ඒතකොට RSI එක මේ සතියේ exit කරා 70. එතකොට 75ට ගිහිල්ලා තිබ්බා. දැන් 76 තමයි ඉහළම අගයට ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති history එකේ මේ අවුරුද්දේ 70 පන්නපු අවස්ථාවක් අපිට බලාගන්න පුළුවන් වුණේ කොහෙත්ම. 70 ආසන්නයට වගේ ආවේ ජූනි අවසාන වෙනකොට වගේ කියලා ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ තියෙන මේ point එක ඊට පස්සේ ආයි down turn එකක් පොඩි කාලයකට පෙන්නවා. දැන් මේකෙත් අපිට පේනවා මේ තියෙන අර ස්ටැබිලිටි එන්වයරන්මන්ට් එකත් එක්ක ඉකොනොමි එකේ සහ පොලිටිකලි මේක කඩාගෙන ඉස්සරහට ගිහිල්ලා තියෙන බව පේනවා. ඒ නිසා තමයි මම කිව්වේ මේක දැන් ටෙක්නිකලි හැරෙන්න පුළුවන්. හැබැයි අර මාකට් පුල් එක සෑහෙන්න තියෙන නිසා මේ වගේ එකක් සාමාන්‍යයෙන් 80ක් 90ක් දක්වා වුණත් යන්න පුළුවන්. ඒක මාකට් පුල් එකේ ශක්තිමත්භාවය අනුව තමයි තීරණය වෙන්නේ. ඒ අනුව දැන් මේක ටිකක් හොඳ ස්ට්‍රෝංග් සෙන්ටිමන්ට් එකක් නිසා ඒ නිසා තමයි මේක 70ත් පහු කරගෙන මේ විදිහට ඉස්සරහට යන්නේ. නමුත් ඕගොල්ලෝ බයි කරනවා නම් පොඩ්ඩක් ප්‍රවේශමෙන් බයි කරන්න අවශ්‍ය වෙනවා. මොකද දැන් ඕගොල්ලෝ බයි කරනවා නම් ගන්න ටිකක් හයි ප්‍රයිස් එකට වැටිච්ච ස්ටොක්ස්. එතකොට කැපිටල් ගේන් එක ගැන දෙපාරක් හිතන්න ඕනේ. ඕගොල්ලෝ විශේෂයෙන්ම ට්‍රේඩින් සෙන්ටිමන්ට් එකකින් එහෙම නැත්නම් ට්‍රේඩින් එක්ස්පෙක්ටේෂන් එකකින් ගන්නවා නම් මොකද ෂෝට් ටර්ම් සමහර විට ප්‍රොෆිට් කරන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් ලෝන්ග් ටර්ම් නම් ඒකේ ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. කොහොමත් මේ යන තත්ත්වය අනුව මේක අප්වර් මොමෙන්ටම් එක තමයි මාකට් එක ඕවර් ඕල් තියෙන්නේ. ඒ වගේම ටෝටල් ටර්න් ඕවර් එකෙන් මම මෙතන බලලා තිනවා සේල්ස් කොහොමද කන්ට්‍රිබියුට් කරලා තියෙන්නේ කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති 108ක් ෆොරින් සේල්ස්. ඒ වගේම 192ක් ඩොමෙස්ටික් සේල්ස් තමයි පේන්නේ. එතකොට මේ නිල් පාට ලයින් එකෙන් මම පෙන්වලා තියෙන්නේ මාකට් ටර්න් ඕවර් එක කොහොමද මූව් වෙලා තියෙන්නේ කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ සතියේ අගෝස්තු 14 ගැන ඇත්තටම ගිය සතියේ සිකුරාදා 3 බිලියන් පන්නලා තිබ්බා. එතකොට මේ සතියේ 19 වෙනිදා 3 බිලියන් පෙන්නවා. ඇත්තටම 3.5 බිලියන් උත් පන්නලා ඊටාම අතිවිශාල ටර්න් ඕවර් එකක් සිද්ධ වුණා.
ඒ කියන්නේ මෙච්චර ටර්න් එකක් සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ ඒ තියෙන කොච්චර පුල් එකක් තියනවාද කියලා ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒ කියන්නේ බයින් ඩිමාන්ඩ් එක සෑහෙන්න තියෙනවා. ඒ නිසාම තමයි මාකට් එක අප් වෙන්නේ. ඇවරේජ් බැලුවම ආසන්න වශයෙන් 2.2 බිලියන් වගේ ඇවරේජ් ටර්න් ඕවර් එකක් මේ සතිය පුරාම වාර්තා කරලා තිනවා. ඒ කියන්නේ හොඳ ඇක්ටිවිටි එකක් තියෙනවා. මාකට් එක ලොකු ලික්විඩිටි ලෙවල් එකකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ දිගටම. ඒ වගේම පර්චේසර්ස් ටික බැලුවොත් අපිට පේනවා 104ක් ෆොරින් පර්චේසර්ස්, 96ක් ලෝකල් පර්චේසර්ස් විදියට තමයි එකත් පෙන්වන්නේ. නමුත් තාමත් ෆොරින් බයින් ලොකුවට සිද්ධ වෙච්ච බවක් අපිට පේන්නේ. ආසන්න වශයෙන් 10ක් 12ක්වත් ආවොත් අපිට කියන්න පුළුවන් ටිකක් ෆොරින් බයර්ස්ලා ඇක්ටිව් වෙලා තියෙනවා කියලා. නමුත් එහෙම ලොකු ෆොරින් ඇක්ටිවිටි එකක් මාකට් එකේ නැහැ කියන එක පේන්න පුළුවන්. මේ මාකට් ටර්න් ඕවර් එක ඇත්තටම වැඩි හරියක් කන්ට්‍රිබියුට් කරන්නේ මේ වෙනකොටත් මේ සතිය සහ ගිය සතිය පුරාවටම ඩොමෙස්ටික් ඉන්වෙස්ටර්ස්ලා තමයි මේ මාකට් එක ඉස්සරහට අරන් ගිහිල්ලා තියෙන්නේ. ඒවා මාගොල්ලන්ට පෙන්වන රයිට්ස් අනවුන්ස්මන්ට්ස්. මේවා සාමාන්‍යයෙන් මම ඩේලි දානවා. එතකොට මේකේ අප්ඩේට් එකක් වුණත් අනිවාර්යයෙන්ම මේකේ පෙන්නනවා. රෝගලන්ගේ ඉන්ටරෙස්ටඩ් ස්ටොක් එකක් නම් අනිවාර්යයෙන්ම මේවා ගැන ඔගොල්ලෝ අවබෝධයෙන් ඉන්න ඕනේ. ඒ වගේම ඩිවිඩෙන්ඩ් අනවුන්ස්මන්ට්ස් අද දාලා තිබ්බ ලංකා IOC එක ඒ වගේ ඔගොල්ලන්ට පේනවා ඇති. අනිත් ඩිවිඩෙන්ඩ් ඩික්ලෙයාර් කරලා තියෙන ස්ටොක්ස් පෙන්වලා තිනවා. ඒවල XD ඩේට් එකත් එක්ක ලයන් බ්‍රූවරි වලට තවත් එක හේතුවක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔගොල්ලෝ දකින්න ඇති ලයන් බ්‍රූවරි වල ඩිවිඩෙන්ඩ් ඩික්ලරේෂන් එකක් තියෙනවා. පේනදී රුපියල් 8ක ඩිවිඩෙන්ඩ් ඩික්ලරේෂන් එකක් තියෙනවා. ඒකත් හේතු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ප්‍රයිස් එක අප් වෙන්න මොකද සෙප්තెంబර් 9 තමයි X ඩිවිඩෙන්ඩ් එක තියෙන්නේ. ඒ නිසා තාමත් කල් තියෙනවා කාට හරි ලයන් බ්‍රූවරි එහෙම නැත්නම් මේ ඩිවිඩෙන්ඩ් ස්ටොක්ස් ටික ගන්නවා නම් උනාට තාමත් කල් තියෙනවා. ඒ හින්දා තමයි XD ඩේට් එකත් එක්කම ඒවා පෙන්නුම් කරලා තියෙන්නේ. හරි, ඒ වගේම ඉන්ඩස්ට්‍රි PE එක සහ ප්‍රයිස් ටු බුක් වැලියු සහ ඩිවිඩෙන්ඩ් ඩීල් කියන එක මම ඉන්ඩස්ට්‍රි වයිස් දාලා තියෙනවා. ඒතර මේකනේ ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ස්ටොක් එක ගන්න ඉන්නවා නම් මේක අන්ඩර් වැලියුඩ්ද ඕවර් වැලියුඩ්ද කියන පොසිෂන් එක ඔයගලන්ට ටෙක්නිකල් ඇනලිසිස් එක කරන්න කලින් ෆන්ඩමෙන්ටලි චෙක් කරගන්න පුළුවන් ඕනම ඉන්ඩස්ට්‍රි එක. මේ රේෂියෝ එකත් එක්ක ඔයගලන්ට කම්පයා කරොත් මම මේ ගැන කලින් වීඩියෝස් වල කතා කරලා තිනවා. කොහොමද PE රේෂියෝ එක ඇප්ලයි කරන්නේ, කොහොමද ප්‍රයිස් ටු බුක් වැලියු එක රේෂියෝ එක ඇප්ලයි කරන්නේ, ඒ අනුව ඩිසිෂන් එක ගන්න කොහොමද කියලා. අවසානයේ ඔයගලන්ට ටෙක්නිකල් ඇනලිසිස් එක හරහා ෆයිනල් ඩිසිෂන් එකට එන්න පුළුවන්. හරිතුර මේක තමයි මේ සතියේ වෙච්ච සිදුවීම්. SPI එක දිගටම වැඩි වෙන බව ඔයගලන්ට පේනවා. පොයින්ට්ස් 130කින් මේ සතිය තුල වැඩි වුණා. ඒ වගේම S&P SL 20 එකත් ඒ විදිහටම මැසිව් growth එකක් පෙන්නවා. එනිසා මේ තත්ත්වය දිගටම තිබ්බොත් RSI එක 75 නෙමේ මේක 80 90 දක්වා වුණත් යන්න පුළුවන්. නමුත් මේක දිගටම එහෙම යන්නේ නැහැ කියන එකත් අපි බලන්න ඕනේ. මොකද කිසිම මාකට් එකක් එහෙම ස්ට්‍රේට් ලයින් අප් වෙන්නේ නැති නිසා. ඔයගොල්ලෝ ලොง ටර්ම් ගන්නවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් ෂෝට් ටර්ම් ට්‍රේඩින් පර්පස් එකට ගන්නවා නම් පොඩ්ඩක් තවමත් සැලකිලිමත් වෙන එක හොඳයි. මොකද දැන් මේක තියෙන්නේ ටිකක් ඉහළ ලෙවල් එකක. ඒ නිසා පොඩි කාලයකට හරි මේක ආයි ඩවුන් ටර්න් එකකට එන්න පුළුවන් මාකට් කරෙක්ෂන් එකක් එක්ක. හරි, ඒක තමයි ඇත්තටම මේ සතිය වෙච්ච සිදුවීම්. එහෙනම් මේ වගේ ඡේලි මාකට් අප්ඩේට්ස් ටික බලන්න ඔයගොල්ලෝ CSE ඩේලි channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් ඔබලා තියාගන්න. එතකොට වීඩියෝ එකක් දාපු ගමන් ඔයගලන්ට මේ අප්ඩේට්ස් ටික ඔක්කොම ගන්න පුළුවන් වෙනවා. හරි, එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් අපි ලබන සතියේත් හම්බ වෙමු.